പതലിയെ ഉത്തരാങ്ക പതലി ചൊല്ലി പ്രശ്നം കഥകിയാണ് പഹയോ പ്രതിരോധ ജന്യവന് താപി അവമോന് ആ വിശല് പ്രതിരോധകെ അകേ ചിത്രാഗ്രഹത്തല്ല അപ്പി പയന്നെ അന്നേ പഹയോന്തുള്ള താപ ജന്യവീം അവമെന്നു അപ്പി താപ ജന്യവീമി തികതാവ പോയെന്നെ ജൂലിയമി അനുവ പാവിച്ചു കൃത്വ എന്നെ ഗതവെന്നെ താപ ജന്യവീമി ഇച്ചട ടി കിലകത്തോ ഏക സമാനമെന്നെ ഐ വർഗ ആറോട്ട് കിലാ അപ്പി ഗാന്നെ സാമാന്യ പ്രതിരോധിക മുഴു ശക്തി താപനോ കിലാ തമ്മായി ഗാന്നെ ജയ കിലാ അക്കുറക്കേനോ ഏക ഇച്ചറയിൽ വന്നു ഒന്നേ അപ്പി സാമാന്യ ക്ഷമതാവലി എന്ന സൂത്രമ കഥയ്ക്ക് ഐ വർഗ ആർ കില ഏനാ ധാരാമതായി നദാപാവുന്നില്ല ആർ നിയതയാ ധാരാമതായി നദാപാവുന്നില്ല നാം എത്ര ധാരാവും കോയിനു കുളുവാന്തരം ആവും വേണം മുഖാന്തി മീ പരിപാതി അപ്പി ഹിമീ നാന്തരകം ഉണ്ട് മീ ദിന ശ്രേണി കഥ മീ ദിന ശ്രേണി കഥ മീ ലക്ഷ്യ ഏ കില കാരണം മേക ബി മേക സി കില കാരണം മേക മൺ ഡി കില കാരണം මෙතන එකම ලක්ෂය දී තින්නේ ඉතින් මට මේකේ හඳින්න පුළුවන් මෙහෙම ප්‍රතිරෝධයක් 1යි 2යි 3යි මෙතන ඒ ලක්ෂය පල්ලෙහාට හඳින්න පුළුවන් C දක්වා මොකද 4යි 4යි ඔන්න මේ තමයි B ලක්ෂය මොකද ඉන්නේ A නම් B අතර ප්‍රතිරෝධය ඕම් 3යි 1යි 2යි 3ක් වෙනවා මේ තමයි A ලක්ෂය ඉතින් A හා B අතර ප්‍රතිරෝධය ඕම් 3යි මේ දෙක ශ්‍රේණිගත වුණා A හා C අතර ප්‍රතිරෝධය ඕම් 4යි ඉතින් B හා C අතර තියෙනවා අන්න අපිට අවශ්‍ය ප්‍රතිරෝධය මොකද්ද? ඔම් පහ. ඊට පස්සේ මොකෝ වෙන්නේ? මෙන්න මේ දෙන්නගේ සමකය. මේ 10යි 6ලයි සමකය තියෙනවා මෙතන. මෙන්න මේකේ සමකය එනවා. මේ දෙන්නේ සමකය. අපි ඒක R' කියලා ගමු. R' වගේක් එනවා. එතකොට ඒක එන්නේ D ලක්ෂයට. මේ දෙකම එකම ලක්ෂයනේ. එතකොට D ලක්ෂයට එන්නේ. මෙතන 12 C එක D සම්බන්ධ වෙනවා. 12. ඔන්න විදිහට පරිපථ වෙනවා බලන්න මේ පරිපථයේ විශ්වාස හේතුව නේද සෑදෙන කියලා සමහර ළමයින්ට මේක අඳුර ගන්න බැරි කම තියෙනවා ඒක අපි දකින්න පුරුදු වෙන්න ඕනේ A හා D අතර විශ්වාස හේතුව සම්බන්ධය වගේ මොකද මේ 10යි 6යි මේ 10යි 6යි එකට ගත්තම R ඩෑෂ් කියලා ගත්තා ඒතර R ඩෑෂ් එන්නේ B හා D අතර B හා D අතර R ඩෑෂ් A හා B අතර 1යි 1යි 2යි එකතු වෙලා දෙනවා 3ක් A හා C අතර 4ක් ඉන්නවා C හා D අතර 12ක් ඉන්නවා එතකොට අපි රෙසිස්ටන්ස් හේතුවක අපි දන්නවා විකර්ණ ධාරා බිඳුව වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? ඊයාගේ ධාරා අඩු වෙනවා කියන්නේ බිඳුව බිඳුව වෙන්න නම් අනුපාතය ගැලපෙන්න ඕනේ. එහෙනම් 3 බෙදීම 4 සමාන වෙන්න ඕනේ. R ඩෑෂ් බෙදීම 12ට. පුර R ඩෑෂ් අගේ කීයක් වෙනවද? 36 බෙදීම 4ක් 9යි යොම් වෙනවා. පුර R ඩෑෂ් 9ක් වෙන්න නම් මොකෝ වෙන්න ඕනේ? මේ 6යි 10යි සමාන්තර ගතයි. ඒක සමගි 9ක් වෙන්න ඕනේ. එහෙනම් ලියතැගි කියට R ඩෑෂ් සමානයි. ඊකට 10 දන ඊකට R කියලා. එකකට 9 සමානයි එකකට 10 දන එකකට 8 දැන් සුළු කරමු බොහොම ලේසියට තියෙන්නේ එකකට 8 වගේ සමානයි එකකට 9 ඍණ එකකට 10 පොදු හරය 90 කියලා ගත හැකි 90 මෙතනින් 10යි මෙතනින් 9 එහෙනම් අන්න එකකට 90ක් වෙනවා උතර ආරෝලගේ පිය දෙන්නේ 90යි ඔය එහෙනම් 90ක් තියෙන උත්තරේ ගත්තらං ඛණ්ඩ ධාරා බිඳු වෙලා තාපොත් සජිරින් නැත්තරම නැති වෙලා යනවා ඒ උත්තරයක් අපිට හම්බ වෙනවා උත්තර අංක 5 අන්න 5 තමයි අවම තාපස් උත්සර්ජන දෙකක් කියවා ශුන්‍ය උත්සර්ජනයක් ඇති වෙනවා.